ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රෝපණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අද දිනයට කොරෝනා රෝගීන් 296යි ප්‍රතිකාර කන්ද කාඩුවල දීම මාතලේ ජනතාවගේ දුක නිවීමට ජනපති මැදිහත් වෙයි ඡන්දය ගණන් කරන හැටි ගැන මැකෝගෙන් නිලධාරීන්ට පන්ති රුපියල් මිලියන 20ක මත්පැති හේගුදැලේ මුලින්ම දේශීය පුවත් මහමෙතිවරණේ ඡන්ද ගණන් ක්‍රීමේ කටයුතු සඳහා යොදා ගන්නා රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මකයි. ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩමුළු පවත්වා දැනුවත් කිරීම සිදු කරන බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් මෙතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. පාර්ලිමේන්තු මෙතිවරණයට අදාළව ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් ලෙස කොළඹ කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් අපි සේවයේ යොදවනවා. ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් ලෙස කොළඹ සහ ඒ අවට කාර්යාලවල සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා උපදෙස් ලබා දීමේ සාකච්ඡා අද දින මෙතිවරණ මහලේකම් කාර්යාලයේදී ආරම්භ කරනවා. සෙසු දිස්ත්‍රික්කවල මේ අයුරින්ම උපදෙස් පන්ති පැවැත්වෙනවා ඇති. දැනටමත් ජ්‍යෙෂ්ඨ ඡන්දස්ථානාධිපතිවරුන් සඳහා වූ උපදෙස් ලබා දීමේ සාකච්ඡා ඒ දිස්ත්‍රික්කවලදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ වෙලා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු රැසකට ඒ මොහොතේදීම විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගත්තා. ඒ ජනාධිපතිතුමා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියේදී ආරම්භ කළ රයිතරාව පාලමේ ඉදිකිරීම නිම කිරීමට පසුගිය රජය අසමත් වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගම්වාසීන් ජනාධිපතිතුමාට ප්‍රකාශ කළා. මේ හේතුවෙන් කිලෝමීටර 15ක පමණ අමතර දුරක් ගමන් කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම් WR ප්‍රේමසිරි මහතා දුරකථනයෙන් මේ මොහොතේදීම සම්බන්ධ කරගත් ජනාධිපතිතුමා මෙම පාලමේ හා මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. තමන්ට මේස පුටු ලබා දෙන ලෙසට මැටිහක්ක මොන්ටි ගොපල්ලෝ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් පිරිසක් කළ ඉල්ලීම සලකා බැලූ ජනාධිපතිතුමා වහාම අධ්‍යාපන අමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් ගැටලුවට විසඳුම් ලබා දීමට ක්‍රියා කළා. ජනතාව තවත් ඉල්ලීම් රැසක්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. ජනාධිපතිතුමනි අපි ඉන්නේ පොඩි දෙස්වල අපිට ලොකු දෙස්ුයි පුටුයි ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මාතලේ දිස්ත්‍රික්කයට තරඟ කරන සමන් විජයනායක මහතා සංවිධානය කළ ජනහමුවටද ජනාධිපතිතුමා එක් වුණා. ඒ පැවැත්වුණේ ලග්ගල අමන්ගඟ මැටිහක්ක මහජන ක්‍රීඩාංගණයේදී. මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවීමෙන් උද්ගතව ඇති ගැටලු සහ පානීය ජල ප්‍රශ්න ඇතුළු ගැටලු රැසක් පිළිබඳව ලග්ගල ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමා දැනුවත් කළා. ඒ මහමැතිවරණ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා ලග්ගල බස් නැවතුම් පළාසල සංවිධානය කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාවේදී ලග්ගල නාවුල ප්‍රදේශයේදීද ජන හමුවක් සංවිධානය කර තිබුණා. මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතායි මේ සංවිධානය කළේ. මාතලේ සංවර්ධන සැලැස්ම යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිරිනැමීමද මෙහිදී සිදු වුණා. අමන්ගඟ කෝරළේ ප්‍රාදේශීය සභාවෙන් සැපයන ජලය පානීයට නුසුදුසු බව පලාපත්වල ප්‍රදේශවාසීන් ජනාධිපතිතුමාට ප්‍රකාශ කළා. නිලධාරීන් දැනුවත් කර ඊට විසඳුම් ලබා දෙන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක නාලක බණ්ඩාර කෝට්ටේගුඩ මහතා පලාපත්වල ප්‍රදේශයේ සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාවේදී මෙම ගැටලු ඉදිරිපත් කරුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක රෝහණ දිසානායක මහතාද ජනහමුවක් සංවිධානය කර තිබුණා. ඒ මාතලේ නගරයේ ළමා උද්‍යානයේ අසලදී ජනාධිපතිතුමාට මෙහිදීද ජනතා ගැටලු රැසක් ඉදිරිපත් කරුණා. එමෙන්ම ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙල බොහෝ දෙනා ඇගීමට ලක් කළා.
ප්‍රාදේශීය සභා රතගාල ඉදිරිපිට පැවති ජන හමුව සංවිධානය කළේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත ධර්මසිංහ මහතායි. ඊටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා එක් වුණා. පසුගිය කාලයේදී ජනාධිපතිතුමා රට වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග ජනතාව මෙහිදී යැකීමට ලක් කළා. දිනතුල මෙරටින් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද දිනේ වාර්තා වුණා. ආසාදිතයන් 296 දෙනෙකු මෙසේ හමු වී ඇති බවයි සෞඛ්‍ය මාත්‍යාංශය පවසන්නේ. මද්රවීට බැහි වූ වන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයේ සිටි තවත් 87 දෙනෙකු කොරෝනා ආසාදිතින් බව අද හඳුනා ගැනුණා. අද පෙරවරු වේද මෙම මධ්‍යස්ථානයේ සිටි තවත් 196 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනා ගැනුණු අතර ඊයේ දිනේද එම මධ්‍යස්ථානයේ 57 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනිය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව අද දිනය තුල හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 296ක්. බංගලාදේශයේ සිට මෙරටට පැමිණි එක් අයෙකුද ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකුද මෙම පිරිසට අයත්. එමෙන්ම එක්සත් අරාබි එමිරාජයේ සිට නිරෝධායනයට යොමු වී සිටි තවත් 3 දෙනෙකුද මෙම කොරෝනා රෝගීන් සංඛ්‍යාවට ඇතුළත් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මද්රව්‍යවලට බැහි වූ වන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකඩු මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවා තිබූ රැඳවියෙකු COVID-19 ආසාදිතයෙකු බවට පසුගියදා හඳුනා ගැනුණා. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ රැඳවූ වන් සහ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණවලට යොමු කෙරුණා. පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවූ වන් සහ ආශ්‍රිතයින්ද හඳුනා ගනිමින් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙම ස්ථානයෙන් සමාජයේ තුලට වෛරසයේ පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් පවතින බවද සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ රටේ ජනතාවට අපි තාම ආදරයෙන් සඳහන් කරන්න ඕනි සමාජය තුලින් කොරෝනා රෝගීන් සම්පූර්ණයෙන්ම අයින් කිරීමේ අභියෝගය බාර අරගෙන මේ රට එයින් මුදාගත් අපිට මේ මධ්‍යස්ථානය තුල රෝගීන් ඇති වී සිටීම විශාල අභියෝගයක් නෙවෙයි. ඒ නිසා මෙතනින් එහාට මේ රෝගය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු පියවර රජයක් විදියට අපි අරගෙන තියෙනවා. අනික් රටවල් වලට සාපේක්ෂව අපේ රට තුල සමාජය තුලින් රෝගීන් මතුවීම ඉතාම අවම තත්වයක තියෙන්නේ. ලබදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අයුරින්ම පිළිපදින ලෙස සෞඛ්‍යංශ ජනතාවට අවධාරණය කරනවා. විශේෂයෙන් කන්දකඩු මද්රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව ආසාදිතින් හමුවීමත් සමග සමස්ත සමාජයේම ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. දැන් මේ අවස්ථාවේදී මේ කන්දකඩු ආශ්‍රිත අවසංගත තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඒ වගේම හමුදාව බුද්ධි අංශ වෙහෙස වී කටයුතු කරනවා. මේ හරහා සමාජයට පැතිරීමේ අවදානම අඩු මට්ටමකයි පවතින්නේ. කෙසේ වෙතත් එසේ පැතිරීමක් ඇතිවෙනවා නම් ඒ සඳහා මුල් අවස්ථාවේම කටයුතු කිරීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ග දැනට අරගෙන යනු ලබන්නේ. ඉතින් මෙහි අනතුර ඇත්ත වශයෙන්ම පවතිනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා තදින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඊයේ අද එමු නැත්තම් මේ දින කීපේ අපි පරීක්ෂා කිරීමේදී පොලිස් සිවිල් ඇදුමින් සැරසුණු බුද්ධි නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඒ වගේම ඔබට උනත් පේනවා ඇති මාර්ගවල ගමන් කිරීමේදී පෙර අපේ තිබිච්ච සූදානම දැන් ගිලිහෙමින් පවතිනවා. ඒ නිසා මෙය තවදුරටත් වළක්වා ගැනීමට දෙවැනි රැල්ලක් තෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට තවදුරටත් අපි ජනතාවගේ සහය අපේක්ෂා කරනවා. සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයටම පිළිපදිමින් කටයුතු කරන්න කියලා විශේෂයෙන්ම අපි පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් මේ සම්බන්ධව නිරීක්ෂණය කිරීමට යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මේක හුදෙකලාව රජයකට සෞඛ්‍ය බලධාරීන්ට පමණක් කළ හැකි කාර්යක් නෙමෙයි. ඒ වගේම ජනතාවගේ සහය අත්‍යන්තයෙන්ම අවශ්‍ය වෙනවා මේ කාරණේ සඳහා. ඒ නිසා ඔබේ දායකත්වය උපරිම ලෙස ලබා දෙන්න. මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2450ක්. සුවය ලැබූ සංඛ්‍යාව 1980ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 459ක් වෙනවා. මේ අතර මුන්දලම රෝහල පැයක පමණ කාලයක් අද වසා දැමුණා. ශ්වසන ආබාධයක් හේතුවෙන් එම රෝහලට ඇතුළත් කළ 27 වැනි අයෙකු හලාවත රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.
එම රෝගියාගේ PCR පරීක්ෂණ වර්තාව මෙතෙක් නොලැබී ඇති හේයින් කොරෝනා ආසාදිතයෙකු ද යන්න තහවුරු වී නැහැ. කෙසේ වුවද මුන්දලම රෝහල විසබිජහරණය කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා යලි විවෘත කළ බව පුත්තරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනන්දු මහත්මිය ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මේ අතර COVID-19 හමුවේ විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ඩුබයි සිට 278 දිනකුද රුසියාවේ සිට 234 දිනකුද අද දිවයිනට පැමිණියා. කන්දකාඩු මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකෙන් හමු වූ කොරෝනා ආසාදිතයින් සියලු දෙනා එම මධ්‍යස්ථානයේ අලුතින් ආරම්භ කළ රෝහලෙහි ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙම මධ්‍යස්ථානවල රඳවා සිටි පුද්ගලයින් බැලීමට පැමිණි ඥාතීන් ඇතුළු 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිළිබඳ පූර්ණ වශයෙන් අවධානය යොමු කර ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මෙම පුනරුත්ථාපන කඳුරු වලින් මේ දක්වා 253 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට සුවගෙන ලැබ තිබෙනවා. මොවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඊයේ දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ කන්දකාඩු ප්‍රදේශයේ මේ දක්වා පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයක් කොවිඩ් සඳහාම ප්‍රතිකාරක ලබන රෝහලක් හැටියට ඊයේ දිනේදී පරිවර්තනය කරනු ලැබුවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව මේ සියලු දෙනාම කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල වෙත මේ වන විටත් ඇතුළත් කර ඔවුන්ව ප්‍රතිකාර කරමින් සිටිනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කරපු සිටින සංඛ්‍යාව සහ එහි ඉන්න කාර්ය මණ්ඩලය ගත්තම 1150කට ආසන්න සංඛ්‍යාවක් මේ කඳුර දෙකේම සිටිනවා. 375ක පමණ ප්‍රමාණයක PCR පරීක්ෂණ වාර්තායි ලැබුණේ. නමුත් ඊයේ දිනේත් අද දිනේත් සියලුම අයවලුන්ගේ PCR පරීක්ෂණ කිරීමට නියමිතයි. බොහෝ දුරට මීට වැඩි ප්‍රමාණයක් කොවිඩ් ආසාදිනී වීමට හැකියාව තිබෙනවා. මෙම මධ්‍යස්ථාන දෙක තුල කාර්ය මණ්ඩලයේ රාජකාරී කරන කිහිප දෙනෙකු මේ වන විට නිමාඩු ගොස් සිටියා. විශේෂයෙන්ම ඊයේ දින වෙන නිමාඩු ගොස් සිටියා. ඔවුන්ගේ බහුතරයක් මේ වන විටත් අපි නැවතත් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙක දක්වා රැගෙනවිත් තිබෙනවා. ඉතාමත් සුළු සංඛ්‍යාවක් අද දිනේදී වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. මේ අයවලුන්ගේ පවුල් වලටත් අපි විශේෂයෙන්ම දැනුම් දීලා තිනවා නිරෝධායන වෙන්නට කියලා. අද දිනේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ප්‍රකාශ කිරීමත් සමගම ඒත් එක්කම සමහර ගම්මාන හුදකලා කරා කියන යටතිමුත් ඒත් එක්කම සමහර නගරවලින් කොවිඩ් ආසාදිතයන් සුවාගත් බවටත් මේ ආකාරයෙන් විවිධ කටකතා පැතිරමින් පවතිනවා. අපි යම්කිසි මේ ආකාරයේ තත්ත්වයක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ බව රටට මෙතෙක්කල් හෙලිකලපු ආකාරයට නිවේදනය කිරීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මේ දක්වා සමාජයට යෑම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග රැගෙන තිබෙනවා. මෙම කඳුරට පැමිණි 116 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් මැයි මාසවල මෙම පුනරුත්ථාපන කඳුර සඳහා සංචාරය කිරීමට කිසිදු දෙමාපියන්ට හෝ නැහැතු මුන්දරන්ට අවස්ථාවක් තිබිලා තිබෙන්නේ නැහැ. නමුත් මේ මාස 4 වෙනි දින මේ පුනරුත්ථාපන වන අයවලුන්ගේ ඥාතීන්ට එක් දිනයකදී 116 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමකට යම් කිසි ශාරීරික දුරස්ථභාවයන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපදේශ වලට අනුව ඔවුන්ට දැකබලා ගැනීමට අවස්ථාවක් ලබා දීලා තිබුණා. මේ සියලු දෙනාම අපි මෙවන විට අපගේ මුද්‍යංශය යොදවලා සහ හමුදා පොලිසියෙන් සොයාගෙන මේ අයලුනුත් නිරෝධායන කිරීමට කටයුතු මේ අවස්ථාවේ සම්පාදනය කළ තිනවා. සමහර අය මේ වෙනුවට නිරෝධායන කිරීමට කටයුතු කරලා තිබෙනවා. රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ශ්‍රී ලංකා රේගුවමගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ මත්පෙති තොගය ප්‍රංශයේ සිට ආනයනය කර ඇති බවයි අතිරේක රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා කියා සිටියේ. අද දින ෆ්‍රාන්සිය සිට ඔහුගේ නමට එවා තිබුණු තෑගි පාසලයක තිබී ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් එක්ස්ටසි නමැති මත්පෙති වර්ගයේ පෙති 5716ක් සොයා ගැනීමට හැකි වුණා. මෙහි වටිනාකම රුපියල් මිලියන 20ක් මොන බව තමයි නිලධාරීන් ප්‍රකාශ කරේ. කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයා අදාළ පාර්සලය රැගෙන යාමට කටුනායක ප්‍රදේශයේ තිබෙන පුද්ගලික ආයතනයට පැමිණ තිබෙනවා. මෙහිදී නිලධාරීන්ගේ ඔහුගේ අදාළ පාර්සලයේ සැක සහිත බවට කිසියම් දෙයක් සංකෝය ඇති බවට එහි බර අනුව තීරණය කර ලැබුවා. අනුව පැඩිදර පරීක්ෂා කිරීමේදී ව්‍යාජ පතුලක අඟවාගෙන තිබුණු එක්ස්ටසි වර්ගයේ පෙති 5716 සොයා ගැනීමට හැකි වුණා. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1458 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මෙසේ රුපියල් මිලියන 1458 දක්වා ඉහළ ගොස් ඇත්තේ ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග වලින් මෙන්ම ඍජු තැන්පතු මගිනුයි ශ්‍රී ලංකා මරපුර මහා සංඝ සභාව ඉටුකම අරමුදලට රුපියල් ලක්ෂ 10ක් පරිත්‍යාග කර තිබෙනවා ඊට අදාළ චෙක් පත එම නිකායේ ආදි කතුරුන් වහන්සේ සැමරීමේ උත්සවයේදී ජනාධිපති කොටබේ රාජපක්ෂ මැතිතුමා වෙත බහර දීම සිදු වුණා ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී තවත් විවිධ පුද්ගලින් සහ ආයතන රැසක් අරමුදලට මූල්‍යාධාර පරිත්‍යාග කර තිබෙනවා චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.itukama.lk වෙබඩවිය ඔස්සේ හෝ #247# අමතා අරමුදලට දායක විය හැකි දුරකථන අංක 0726-0700-0112-380-0112-354-340 හෝ 0112-424-012 එමතීමෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාව පවතිනවා මාතර අකුරැස්ස ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ විශාල පිරිසක් මෙම සතියන්තයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වන බව එම පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල සෞභාග්‍ය දැක්ම වැඩසටහන ශක්තිමත් කරන්න තුනෙන් දෙකේ බලය ලබා ගැනීම සඳහා විවිධ අංශවල උදව්පකාර අපිට අවශ්‍යයි. ඒ නිසා මම ඔබට කිව්වා කොළ එළියක් ළඟදීම එනවා කියලා. ඒ කොළ එළියේ තවත් පියවර කීපයක් අපි ඉදිරියට තියෙනවා. මේ සති අන්තයේ 12 වෙනිදා වෙනකොට දෙනියාය මැතිවරණ කොට්ටාසේ විශාල පිරිසක් අපේ මේ මැතිවරණ ව්‍යාපාරයට එක්කාසු වීමට අපිත් එක්ක කතා කරගෙන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කේ තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකු වන බීජේ චන්දන ප්‍රියන්ත හා එච්.ඩබ්ලිව් ප්‍රේමරත්න යන මහත්වරුන් පොදුජන පෙරමුණට සහාය දැක්වීමට එක්ව සිටිනවා. ඔවුන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. දැන් මට තියෙන කලකිරීම තමයි එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම නිසා ලොකු ගැටලුවකට අපි මුහුණ දීලා තියෙනවා. කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයට අවස්ථාවක් ලැබලා දුන්නේ නැහැ රටේ ඉදිරි ගමනක් යන්න. නමුත් මේ පසුගිය කාල සීමාවේ අපේ පක්ෂ මේ නායකත්වයේ පොරයක් නිසා දෙකට ගැටුණා. ප්‍රබල විපක්ෂයක් ගොඩනගෙන තිබිච්ච අවස්ථාවක ඒ අවස්ථාව නැති කරගත්තේ. ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ ඉදිරිය අපි හදමු තරුණ වැඩමුළුව අද පැවැත්වුණා. ඒ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ගුණපාල රත්නසේකර මහතායි මෙම වැඩසටහන සංවිධානය කළේ. තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ලබා දීමටද මීට සමගාමීව කටයුතු කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මේදී අදහස් පළ කළ මහාචාර්ය චරිත හේරත් මහතා. කොරෝනා වසංගතයේ විසින් මුළු ලෝක ගෝලයේම සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය වෙනස් කරලා තියෙනවා. ඒ නිසා අපිට ඊළඟ ආසන්න කාලේ අවුරුද්දක දෙකක කාලේ යම් අපහසුවක් අර්බුදයක් තියෙන්න පුළුවන්. ඇත්තටම රටක් විදිහට අපිට විශාල අභියෝග ගණනාවකට මුහුණ දෙන්න වෙමින් තියෙන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිතුමාට බලය තියෙන්නේ රට තුළ යම්කිසි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න විධානය තමයි එතුමාට තියෙන බලය. නොවැම්බර් මාසේ 16 වෙනිදා වැඩපිළිවෙලක් අනුමත කරලා නායකයෙක් තෝරලා විධායකත්වය නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඒ වැඩපිළිවෙල නීතියක් ප්‍රතිපත්තියක් බවට පත් කරන්න නම් විවස්ථාදායක සභාව අර වැඩපිළිවෙලේම දෙවැනි කොටස විදියට ඉටු කරන්න ඕන. මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිලපත් සම්බන්ධයෙන් ජනතාවට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා යලි අවධාරණය කරනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමු කිහිපයක් අමතමිනුයි මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ. COVID-19 නිසා රටබ වසා දමා ඇඳිරි නීතිය පනවා මහජනතාවට නිවාසවලට වී සිටින ලෙස දැනුම් දුන්නා. ජනතාව නිවාසවලට වී සිටියේ ඒ නිසයි. එබැවින් එම කාලයේ වැඩිපුර විදුලිය පරිභෝජනය වූයේ නම් එම වගකීමෙන් කොටසක් රජය බහරගත යුතුයයි තමන් පිළිගන්නා බවද මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළා. විදුලි බල මණ්ඩලය කලජතිල සංස්ථාවට ගෙවීමට තිබූ රුපියල් කෝටි 8500න් කෝටි 5000ක් ගෙවා දමා තිබෙනවා. කෝවිඩ් නිසා ඉන්ධන මිල අවම වීම මත පණවිඩ රද විශේෂ බත් යටතේ ලැබුණු ආදායමෙන් එම මුදල ගෙවූ බවද අමරවීර මහතා පැවසුවා.
වනාලි නිසා වගා කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව පුත්තලම මහකුඹු කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන රැසක ජනතාව පවසනවා. වසර 5ක පමණ කාලයක සිට තමන් වනාලි කරදරය නිසා දුෂ්කරතා විඳින බවයි මහකුඹු කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන රැසක පදිංචිකරුවන් පවසන්නේ. මුලින්ම ගම්වැදුනේ වනාලින් දෙතුන් දෙනෙකු පමණක් වුවත් මෙවන විට 30කට අධික වනාලි රංචුවක් පැමිණෙන බව ඔවුන් පවසනවා. වනාලි පහරදීම නිසා ගම්වැසියන් තුන් දෙනෙකු මෙවන විට මියකුස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පොල් ඇතුළු ස්ථිර භෝගවලට හානි කරන වනාලින් අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වගාවද විනාශ කර තිබෙනවා. මෙම වනාලි ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසයි මහකුඹු කඩවල ප්‍රදේශ ජනතාව නිරධාරයන්ගෙන් ඉල්ලා සිටින්නේ. දැන් අවුරුදු 4කට විතර කලින් අලි දෙන්නෙක් තුන් දෙනෙක් විතර මුලින්ම ආවා. දැන් මේ අවුරුද්දක් විතර වෙලේ ඉඳලා තමයි මේ අලි රෑම් පිටින් ඔක්කොම මෙහාට එන එක. දැන් මේ වෙදි ගල්ගමුවේ ඉන්න ඇත්තෝ ටික ඔක්කොම ඉන්නේ මෙහි. එතකොට කරුවල ගස්සාව නවගත්තේ එකම මේ පැත්තේ ඉන්න අලි ටික ඔක්කොම මේ පැත්තට දාලා තියෙන්නේ. කිසිම කෙනෙක් අපේ මේ දේවල් බලන්නේ නැහැ. මිනිස්සු රෑ දවල් නිදි මරණයේ සීමාවක් නැහැ. එක මිනිස්සෙක් දවස් 5-6 එක දිගට නිදි මරනවා මේ කුඹුරු රකින්න. කුඹුරු කපලා අවසන් වුණාට පස්සේ මේ අලි ඔක්කොම ගෙවල් වල තියෙන වී ටික ගන්න එන්නේ මේ අලි ටික. ඊට පස්සේ වෙන්නේ මොකද මිනිස් මේ මිනිසුන්ගේ ජීවිත බිලි දෙන එක විතරයි අවසානයේ සිද්ධ වෙන්නේ. ගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිසම තමයි අපි මේ කතා කරන්නේ. මොකද අනිත් කිසිම නිලධාරියෙකුට මේ වෙනකොට කියලා මේ පිළිබඳ මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබිලා නැහැ. දරිද්‍රතාවයෙන් ඉන්න මිනිස්සු හැටියට පහළ අඩියට වැටෙනවා මිසක් මේ අලි කරදර නිසා මිනිසුන්ගේ ජීවනෝපාය කරගැනීමේ හැකියාවක් නැහැ මේ වෙන විට. කිසිම මේකක් කරන්නේ නැහැ. කිසිම සහනයක් දෙන්නේ නැහැ අපිට. මේක මොනින්ම විසඳුමක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාට කියන්නේ ඒකයි. බුත්තල ගෝණංගාර ප්‍රදේශයේදී ඝාතනය කර සංගවා තිබූ අඩි 10ක පමණ දිගින් යුත් කිඹුලෙකුගේ සිරුරක් සොයා ගැනුණා. බුත්තල ගෝණංගාර ගම්මානයේ කුමුග්ගස් ආරවැව අසල එම කිඹුලාගේ සිරුර හමු වී ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසකටයි. ඔවුන් මේ සම්බන්ධයෙන් වල්ලියම්මාර වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී එම කිඹුලාගේ සිරුර අදාළ ස්ථානයේ දැක ගැනීමට හැකි වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් සුවබැලීමේදී අදාළ ස්ථානයට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටා ඇති තවත් කුඩා වැවක් අසල සංගවා තිබීදී එය සොයා ගැනීමට හැකි වුණා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර පරීක්ෂා කිරීමේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි. කිඹුලාවල කමත වෙල්යාය මැදේ පිහිටි අක්කර 2ක භූමි භාගයක මෙම ක්‍රීඩාංගණය ඉදිකරන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන්. සති 2ක කාලයක් තුල එහි ඉදිකිරීම අවසන් කිරීම අරමුණයි. තලවතුගොඩ කිඹුලාවල හා තලපත් පිටිය ඇතුළු ප්‍රදේශවල දරුදරියන්ට ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩාංගණයක් නොතිබුණු අතර ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමත් සමගයි ක්‍රීඩාංගණය ඉදිකිරීමට පියවර ගැනුණේ. ප්‍රදේශය අලංකාරවත් කිරීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසනවා. ඒ සමගින් ස්වාධීන රෝපණී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Thank you.